ඔබට මතක ඇති The Pirates of the Caribbean කියන චිත්‍රපටිමාලාව. එම චිත්‍රපටිවල ජැක් ස්පැරෝ කියන චරිතයට පනපවපු රංගන ශිල්පියත් ඔබට මතක ඇති. ඔහුගේ නම ජොනි ඩෙප්. ඔහුට ආයෙත් එවැනි චරිත ලැබෙයිද කියලා කියන්න බෑ. ඔහු ලෝකයේ ඉදිරියේ නින්දාවට පත් වී අවසන්. ඩිස්නි ආයතනයේ විශාල මුදලක් ගෙවුවද ජැක් ස්පැරෝ චරිතයට නැවත පනපවන්නේ නැති බව ජොනි ඩෙප් පවසනවා. අද මම කතා කරන්න යන්නේ පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වූ ඩෙප් ඇම්බර් නඩුව ගැන. ගෘහස්ත හිංසනයේ ගොදුරවන්නේ කාන්තාවන්ම නොවන බව අප සියල්ලම හොඳින් දන්නා කාරණාවක්. යම් මානසික ආබාධයක් හෝ තමන්ගේ යම් පෞරුෂ ගැටලුවක් නිසා කාන්තාව අතින් තමන්ගේ සැමියාට ගැටළු ඇතිවිය හැකි අවස්ථාවන්ද ඕනෑ තරම් තියෙනවා. ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ් අතර ඇති වූ නඩුව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දැඩිව යොමු වී ඇති මොහොතක් තමයි මේ. ලෝක ප්‍රකට නඩුවක වන ඩෙප්ට එරෙහිව ඔහුගේ බිරිඳ නඩු පවරන්නේ ගෘහස්ත හිංසනයේ යටතේ. ඇමරිකානුවන් කාන්තා හිරිහැරවලට දැඩි විරුද්ධත්වයක් දක්වන හන්දාම ඩෙප්ට ලැබිය යුතුව තිබූ චිත්‍රපටි පවා නොලැබී යනවා. ඔහුගේ පැමිණෙන්නට තිබූ චිත්‍රපට අවලංගු වී යනවා. මේ දේවල් නිසා නමට දැඩි හානියක් වෙද්දී ජොනි ඩෙප් දැඩි මානසික පසුබෑමකට ලක් වෙනවා. තමන්ගේ නමට සිදු වූ හානියත් සැබෑ අසාධාරණ සිදුවේ තමන්ටත් නිසා ඩෙප් විසින් බිරිඳ වූ ඇම්බර්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා. එයත් ගෘහස්ත හිංසනයේ යටතේම වීම විශේෂත්වයක්. එම නඩුව අතරවාරයේ ඇම්බර් සම්බන්ධයෙන් නොයෙකුත් දෑ හෙළිදරව් වෙන්නට පටන් ගන්නවා. ඇය ඩෙප්ව නාන කාමරයේ පැය ගන්නව සිරගත කළ බව, ඔහුගේ නිදන යහන මත මලපහ කර ඒට සුරතල් බල්ලා අසු කරන්නට තැත් කළ බව සහ ඔහුව පහත් කරන්නට තැත් කළ අවස්ථා ගැනද එහිදී හෙළිවන්නට පටන් ගත්තා. එපමණක් නෙවෙයි, ඩෙප් ඇම්බර්ට පහර දී නැති බවත්, ඇම්බර් විසින් ඩෙප්ට පහර දී ඇති බවත් මෙහිදී හෙළිදරව් වුණා. මේ සියලු කාරණා අසත්‍ය බව පවසමින් ඇම්බර් විරුද්ධ වූ නිසාම නඩුව දිගින් දිගටම ඇති යන්නට පටන් ගත්තා. ඇම්බර් සහ ඩෙප් අතර දුරකථන සංවාදයක පටිගත කිරීමක් නිකුත් වෙන්නේ ඉන්පසුවයි. ඒ ජොනි ඩෙප්ගේ සාක්ෂි දීම අවසානයේදී වඩා වටිනා සාක්ෂියක් බවට ඒ හඬපටියපත් වෙනවා. ඔයා පිරිමියෙක් නිසා කිසිම කෙනෙක් ඔයා විශ්වාස කරන්නේ නැහැ. මගේ නම ජොනි ඩෙප්. මම සුදු ජාතිකයෙක්. මම ගෘහස්ත හිංසනයට ගොදුරු වුණා කියලා බලනවා. කවුරුත් මෝයා විශ්වාස කරන්නේ නැහැ. ඇම්බර් විශ්වාසයෙන් පවසාත්තේ කිසියෙක්ම ඔහුගේ පැත්ත නොගන්නා බවයි. මේ සම්බන්ධයෙන් ඩෙප්ගේ නීතිඥවරුන් අපූර්ව ප්‍රශ්නයක් විමසා සිටියා. ඔබ මේ වෙලාවේ මොකද කිව්වේ? මිනිස්සු තමන්ව විශ්වාස නොකරන බවත් තමන්ද සිතූ බව ඩෙප් පවසා තිබුණා. මෙය පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වන හඬපටියක් ලෙස දැන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. ඇම්බර්ට මානසික රෝගයක් ඇති බවට මානසික වෛද්‍යවරුන් මේ වෙද්දී අධිකරණ නියෝගයට පසු හඳුනගෙන තිබෙනවා. Borderline Personality and Histrionic Personality Disorder යන රෝග ඇයට වැළඳී ඇති බවට මේ වන විට සනාථ වී අවසන්. විවාහයේ සිදු කරගත යුතු වන්නේ දෙදෙනා අතර දැඩි අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගුණු පසුව. නමුත් ඒ අවබෝධයේ තුලද වැරදි ඇති බව වැටහෙන්නේ නම් කළ යුතු වන්නේ වෙන්වීමයි. අනිකාව හිංසනයට ලක් කිරීම හෝ හිරියර කිරීමෙන් ලැබෙන දෙයක් ඇත්තේ නැහැ. සෑම මොහොතකම ගෘහස්ත හිංසනයක වාසිය ලැබෙන්නේ කාන්තාවටයි. ඒත් එය සෑම විටම එසේ වන්නේ නැහැ. කාන්තාවන් වූ නමුත් සෑම මොහොතකම සිටගත යුතු වන්නේ සාධාරණ වෙනුවෙන්. ඒ නිසාම මෙවැනි තැනකදී කාන්තාවක වූ පමණින් ඇම්බර්ට සාධාරණ ඉටු වේවා යන්න ප්‍රාර්ථනා කරන්න අපට බෑ. ඩෙප්ට මහත් ප්‍රසිද්ධියක් ගෙනා ජැක් ස්පැරෝ චරිතය ඇතුළු චරිත කීපයක්ම ඔහුට දැන් අහිමි වී අවසන්. මානසික නිදහසද අහිමි වී අවසන්. ඔහු ලෝකයේ ඉදිරියේ නින්දාවට පත් වී අවසන්. ඩිස්නි ආයතනයේ විශාල මුදලක් ගෙවුවද ජැක් ස්පැරෝ චරිතයට නැවත පණ පොවන්නේ නැති බව ජොනි ඩෙප් පවසා තිබෙනවා. මෙවැනි කාරණා නිසා ඔහුට සාධාරණ යහපත් ලෙස සිටුවීම බොහෝ වැදගත් කාරණාවක්. එය නීතියේ සාධාරණත්වය ලෝකයට තහවුරු කරන්නක් වෙනවා. මෙම සිද්ධිය තුළින් තහවුරු වන්නේ ජොනිගේ කතාව ඇතුලේ ඔහු ඉවසීමෙන් කටයුතු කළ කෙනෙක්. ඔහු නිරන්තරයෙන් ගෘහස්ත පීඩාවට ලක් වෙනවා. ගෘහස්තව පිරිමි හිංසනයට ලක් වෙන එක ඇත්තටම සමාජයට එළියට නොයන තරම්. එහිදී පිරිමියා මානසිකව මෙන්ම කායිකවද විදවැටෙන්න පුළුවන්. විශිෂ්ට රංගන ශිල්පියෙක් වුණත් ඔහු පසු කලෙක චිත්‍රපට කීපයකින්ම ඉවත් කරන්නට යෙදුණා. ජොනි තවත් විඳපු පීඩාව ලෝකයට හෙළිදරව් කළේ තමන්ගේ ඇඟේ කොටාගත් පච්චා තුලින්. එහි අර්ථයන් තේරුම් ගත් අයෙකුට ඒ හැමදේම පසක් වෙනවා. කලාව සමග සිටින පිරිමියෙක්ගේ ජීවිතය ගුප්ත එකක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක හරියට තේරුම් ගත්තොත් අසීරුවක් ඇතිවන්නේ නැහැ. ඉවසීමෙන් ජීවත් වන පිරිමි නිරන්තරයෙන් පීඩාවට පත් වෙනවා.
වෙනස ඔවුන් තමන්ගේ සහකාරියට පහර දීමට තරම් දරුණු අය නම් නොවේ. ලිංග භේදයකින් තොරව ලෝකයේ කිසිම මිනිසෙකු ගෘහස්ත හිංසනයේ ගොදුරක් නොවිය යුතුයි. සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් අමතක කරන්න එපා. Subscribe කරන්න ස්ටුඩියෝ ජා.